මදන් තාරික ජයරත්න නිවිතකල පදිංචි විස එක්වෙන විය පස වූ බද්‍ර යවන විය පස වූ කඩවස්සන් සිරුරකින් හැබික් තරුණයකි. අබස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්වන ඔහු වැඩිදුර අධ්‍යාපනයෙන් මිදී පාසලට අයිබෝවන් කියා මැණික් පතල් රැගියාවකට අවතීර්ණ වුණා. එයින් තරමක් අතමිට සරූ පසු ඔහු එම මුදල් වැය කර ත්‍රීරෝදරයක හිමිකාරිත්වය ලබාගෙන නිවිතිකර නගරයේ කොනකය ගාලිකරගෙන කුලීකමන්්‍යාව රැකියාව ලෙස තෝරගත්තා. ප්‍රවේසම් සහගත පැදවීමත් පියකරු සිනහවත් සාධාරණ අයකිරීම්ද නිසා සඳුන් ඉතා ඉක්මනින්ම මගේ නතර ජනප්‍රිය වුණා. මෙසේ ඔහු සොයාගෙන පැමිණි ගනුදෙනුකරුවන් අතර විජය ලක්ෂ්මී රාණි නැවැත්තියද වුණා. එවන විට ඇය 36 හැවිරිදි විය පසු විවාහක සැමියාගෙන් වෙන්ව 9 හැවිරිදි විය පසු ඌ දියණියකද සමග ජීවත් වෙමින් සිටියා. කොඩා තේවතු හිමියන්ට දළු නිලන්නියන් සහ සේවක කණ්ඩායම් වශයෙන් සොයා දීම ඇගේ රැකියාව වූ අතර අතමිට සර වූ එම රැකියාව නිසා ඇය නිතරම කාර්යබහුලව සිටියෙහින් ගමන් බිමන්ද වැටුණා. දමිල කතක් ලෙස උපන්නේද ඇය සුන්දර රූ සපුවකින් හැබි ඇගේ ගමන බිම නේද පැත්තෙන නැලවෙන සිරුරේ ලාලිත්‍ය බොහෝ දෙනෙකුගේ දැස් දල්වනට සමත්. බොහෝ දෙනෙකු කලාත්මයින් රාණිද තම ගමන් බිමන් සඳහා තෝරාගෙන සිටියේ සඳුන්වයි. ඇගේ නිරන්තර ගමන් බිමන් හේතු කොටගෙන රාණි තම මගින් අතර සුවිශේෂී අයකු ලෙස සඳුන්ගේ හිත තුළ තැන්පත්ව තිබුණා. කුමන හේතුවක් නිසා හෝ රාණිගේ පැමිණීම සඳුන් නිරතුරුවම බලාපොරොත්තු වුණා. මේ අතර රාණිගේ යටිස්ථිතද සඳුන්ගේ රෝවටා භ්‍රමණය වෙන්නට පටන්ගෙන තිබූ අතර ඔහු දැක ගැනීමට ඇති ආශාව නිසාම වැඩක් ඇතිවත් නැතිවත් ඔහු සමග ගමන් බිමන් යාමට රාණි නිරතුරුවම පැමිණියා. රාණිගේ පිරිපුන් සිරුරත් අඩවන් දෙනෙතින් රාණි ඔහු දෙසට හැලූ නෙත්කොන් බැල්ම නිසා සඳුන් ඇයට වශීව සිටියේය. දෙදෙනා අතර දැනහැඳුනුම්කම් වැඩි වී දෙදෙනාගේ චංගමුතරකතන අංක හුවමාරු කර ගැනීමෙන් පසුව ගොඩනැගී තිබුණු හිතවත්කම දෙදෙනා අතර ලෙන්ගතු ඇසුරක් ගොඩනැගුණි. රාණි සිතින් සඳුන්ට පෙන් කළ අතර සඳුන් රාණිගේ සිරුරට ඇලුම් කරමින් සිටියා. දිනක් සඳුන්ට දුරකතන ඇමතුමක් අත් රාණි හෙට ටිකක් දුර හයර් එකක් යන්න තියෙනව මල්ලි, ඔයාට එන්න පුළුවන් දැ ඇසුවා. කොහට දක්කා? කතරගමට මල්ලි, හුඟක් කාලෙකින් දෙවියෝ වඳින්න ගියෙත් නෑනේ. කී දෙනෙක් විතර දක්කේ? මම විතරයි මල්ලි, හැබැයි එදාම එන්න නම් බෑ. මල්ලි පහුවදා තමයි එන්න වෙන්නේ. ආ ඒකට කමක් නෑ අක්කේ, මටෙත් ඉතින් ත්‍රිවිල් එකට වෙලා නිතා ගන්න හැකිනේ. ත්‍රිවිල් එකේ නිදාගන්නේ මොනාටද මල්ලි? මම කාමරයක් ගන්නම් ඔයාටත් එක්කම. රාණි සිනාසෙමින් එසේ පැවසූ විට තම සිරුර කිලි පොලා යන අයුරු සඳුන්ට දැනුනි. ඔහු සිටියේ ඇගේ පහස ඉල්ලා සිටීමට වචන ගොනු කර ගැනීමට අපහසුයි. කතරගම නවාතැන් පොලේ කාමරයට ඇතුළු වී දොර අකුළු දාගත් වහාම ඇය සඳුන්ව වැළඳගත්තාය. පෙම් කෙළියට ආධුනිකයෙකු වූ මුල්වරටලක් ස්ත්‍රී පහසින් අන්ද මන්දව ගොස් සිටි ඔහුගේ සිරුර ගැහෙන්නට විය. වසර 21ක් තිස්සේ සුරකි කුමරු බඹසර සඳුන් බිඳගත්තේ එදාය. සැමියාගෙන් වෙන්ව සිට වසර 12ක් තිස්සේ පුරපුරා නැගිමින් තිබූ රාණීගේ කාමගින්නට සඳුන් සීතල දිය ධාරක් මෙන් විය. සඳුන්ව තම සිරුරට තුරුළු කරගත් ඇය සඳුන් මල්ලි, අද ඉඳලා ඔයාගේ ගෑණි තමයි මම, ඇයි කීවායි. රාණි මේ ශුංගාරාත්මක හෝරාවන් සෙල්ෆියට නැගූ බව සඳුන් දැන සිටියේ නැත. එසේ වුවද ඔහුට ඒ ගැන ගානක් නැත. එදා ඔවුන් ඇරඹූ අනියම් සම්බන්ධතාවය ලෝකයාට නොදැනි වසර 3ක් තිස්සේ පවත්වාගෙන ගිය අතර දිවයිනේ නොයෙකුත් ස්ථානවල තිබූ ලැකුම්හල් රැසකදී ඔහු තම සිතුග ඉටි කරගත්තා. එකේ හමුවෙම්වලදී එකිනෙකා තම කාමදාහය නිවාගත් අතර එයින් වැඩිම ආශ්වාදයක් ලත්තේ රාණිය. එමතු දනව සඳුන්ව විවාහ බැම්මෙන් සිරකර තබා ගැනීමේ ඕමනාව දිනෙන් දිනම රෝගයක් මෙන් උත්සන්න වෙමින් තිබූ අතර ඉඟියෙන් මෙන් එය දැනගත් සඳුන් ක්‍රමයෙන් ඇගෙන් ඈත්වීමට උත්සාහ කළේ. කරුණු මෙසේ සිදුවෙද්දී ක්‍රියාත්මක වූ රාණි තම ජංගම දුරකථනයට තමාගෙන සිටි දෙදෙනාගේ ඡායාරූප පෙන්වමින් තමා ළඟදී විවාහ වීමට සිටින පුද්ගලයා ලෙසට සඳුන් වහඳුන්වා දෙන්නට වූවාය. මෙයිනුත් තවත් පියවරක් ඉදිරියට තැබූ රාණි සඳුන් සහ ඇය පෙම්වතුන් ලෙස විවිධ අවස්ථාවලදී හැසිරෙද්දී රාණි සහ සඳුන් පෙම්වතුන් ලෙස විවිධ ස්ථානවලදී හැසිරෙද්දී එකත් සෙල්පි ඡායාරූප කිහිපයක්ද මුහුණුපතට ඇතුළත් කර තිබී ඒවා සඳුන්ගේ දසනට ලක්වේ. සඳුන්ට දෙවියන් සේවනා පමණක් නොව තමා කෙරගත් අමන ක්‍රියාවේ භයානක බවද වැටහි ගියේ ඒ අවස්ථාවේදී.
තම මව හෝ පියා සහ සහෝදරිය බෙවා දැක්කොත් තමාට ඇතිවන ලැජ්ජාව සහ ඔවුන්ට මුහුණ දීමට ඇති අපහසුතාවයන් දෙමාපියන් තමාට සූදානම් කර ඇති. යෝජිත විවාහයට එයින් ඇතිවන බලපෑමත් වැටහීමෙන් ඔහු ත්‍රාස්‍යභාවයට පත්වේ. මෙම ඡායාරූප සියල්ල ජංගම දුරකථනයෙන් මකා දමා මුහුණු පොතට දමා ඇති ඡායාරූපයත් ඉවත් කරන දමන ලෙසට සඳන් රාණීට ආයාචනා කළද ඇය ඒ සියලු එල්ලීම් ප්‍රතික්ෂේප කර සඳුන්ට නව කොන්දේසියක් ඉදිරිපත් කරමි. ඡායාරූප මුහුණ පොතෙන් ඉවත් කර ගැනීමට නම් වහාම ඇයව විවාහ කර ගන්නා ලෙසට හෝ ඇගේ නිවසට පැමිණ ඇය සමග පවුල් කෑම අරමුණ ලෙස සඳුන්ට පැවසුව. රාණීව විවාහ කර ගැනීමේ ඕමනාව සඳුන්ට නොතිබුණේ ඇගේ සිරුර උපයෝගී කරගෙන තම ආශාවන් සංසිඳුවා ගැනීමට ඔබෙන් යමක් ඔහුට නොවිය. රාණි තමන්ට වදයක් බවට පත්වේගෙන එන බව සක්සුදක්සේ පැහැදිලි කරගත් සඳුන් ඇගේ ජංගම දුරකථනය උදුරා ගතහොත් සියලුම ප්‍රශ්න අවසන් කරගත හැකි බවට ඔහු සිතුවේය. මක් නිසාද ඔහුගේ සහ ඇගේ සෙල්ෆි නිරුවත් ඡායාරූප කිහිපයක් ඇගේ දුරකථනයේ තිබෙන බවත් ඒවා ඉදිරියේදී මුහුණු පොතට ඇතුළත් කරන බවට ඇය දැනටමත් ඔහුට අඟවා තිබූ හේනි. රාණිගේ ජංගම දුරකථනය නිතරම තබාගෙන සිටින්නේ ඇගේ හැට්ටය තුළ නිසා ඇය සමග ලැඟුම් හලක ලැග එය ඇගෙන් උතුරාගත හැකි බවට සිතුවිල්ල ඔහුට පහළ වුවද අවාසනාවකට ඇය ඔහුගේ ඇරයුම පිළි නොගත් අතර හමුවීම් විවාහයෙන් පසුව පමණක් බව ඇය කීවාය. සඳුන්ට දුක්බර සමයක් උදා වී තිබිණි. හරිහැටි කෑමක් නෑමක් නැතිව උපන්නා වෙනුවට වැනිවැනි ඔහෙ ජීවත් වෙනවාට ජීවත් වෙමින් ඔහු කාලය ගත කළේ. මාස දෙකක් පමණ රාණි ගමනක් බිමනක් යෑමටත් ඔහුට ඇමතුමක් දුන්නේ හෝ ඔහු හමුවට ආවේ හෝ නැත. ඉඳහිට ඇය වෙනත් ත්‍රීරෝදරියක ගමන් කරන අයුරු දකින ඔහුගේ හදරිතුම් දුන්නේය. ඔය අතර හදිසියේම රාණි ඔහුගේ දොරකතනයට ඇමතුමක් ගත්තාය. එහා පැත්තෙන් රාණිගේ හැඬ ඇසෙන විට ඔහුට තිගැස්මක් සහ සතුටක් දැනිණි. දිනය හරියටම 2019 මාර්තු 21 වනදා කොළඹ සිට බස්රියකින් රත්නපුරයට පැමිණෙන බව රැබෝවිය හැකි නිසා ඇය නිවසට ඇරළුවීම සඳහා ත්‍රීරෝදරියෙන් රත්නපුරයට පැමිණ සිටින ලෙසත් ඇගේ ඉල්ලීම විය. ඔහු ඉල්ලීම පිළිගත්තේ මෙම ඇරයුමත් සමගම තමා මෙතෙක් බලාපොරොත්තුව සිටි ස්වර්ණමය අවස්ථාව එළඹුණු බවක් සඳුන්ට දැනිණි. වහාම ක්‍රියාත්මක වූ සඳුන් ඔහුගේ මිතුරන් දෙදෙනෙකු වූ මහාලිංගම් දේවරාජ් සහ මහාලිංගම් මුත්තුකාරයන් සහෝදරයන් දෙදෙනා හමුවේ ඔවුන් දෙදෙනාට රුපියල් 2000ක් ලබා දී ඊට අමතරව මත්පැන් බීමට සලස්වා තමන්ට අවශ්‍ය කාරණේ වූ රාණිගේ හැට්ටිය ඇතුළේ තිබෙන ජංගම දුරකථනය කෙසේ හෝ ඇගෙන් උදුරා ලබා දෙන ලෙසට පැවසුවේය. දෙසහුයුරයෝ කාර්ය ඉටු කර දෙන බවට ප්‍රතිඥා දුන්නාය. මේ අතර කලින් කතාබස් කරගත් පරිදි රාත්‍රී 8:30 පමණ වන විට කොළඹ සිට බස් රියකින් පැමිණි රාණි රත්නපුර බස් නැවතුම් පොළෙන් බැස්සාය. ඇය හමුවට ගිය සඳුන් ඇය සාදරයෙන් පිළිගෙන ත්‍රීරෝදරියට නංවා ගත්තේ. එහෙත් රාණි පැවසුවේ ඇයට බොන්නට අවශ්‍ය බවයි. ඒ අනුව හොර පොළකට ඇව කඳවාගෙන ගිය ඔහු ඇයට බියර් මිශ්‍ර අරක්කු ලබා දී ඔහු සමග මද වශයෙන් සප්පාවයම් වූවාය. ඔවුන් මත්පැන් හලින් පිටවන විට වේලාව රාත්‍රී 10:30 පමණ විය. නීවිතිකලට යන අතරමගදී අහම්බෙන් මෙන් වාහනයට අත දැමූ දෙමළ සහෝදරයන් දෙදෙනා ඔවුන්වත් නීවිතිකලට ඇරලවන් දෙසට කළ ඉල්ලීම අනුව සඳුන් ඔවුන් දෙදෙනා දරියට නංවා ගත්තාය. වාහනය නිවිතකල මාර්ගයේ ඔස්සේ ගොස් ඉදිරියට යනවා වෙනුවට නිවිතකල සිතපුම් 4ක් පමණ මෙපිටින් තිබූ හොරගල්ල වතුයායට හරවා මීටර 700ක් පමණ ඈතට ගොස් ත්‍රීරෝදරිය නතර කරන විට වේලාව රාත්‍රී 10:45 පමණ විය. එහිදී රාණි හැර අනිත් දෙදෙනාම වාහනයෙන් බැස්ස අතර එවලේ රාණි ඇයි මේ පාළු පාරකට මාව අරගෙන ආවේ යයි සඳුන්ගෙන් ඇසුවාය. සඳුන් කිසිවක් කතා නොකර එහිදී උඹල දෙන්න පොඩ්ඩක් පාරේ උඩහටම පල්හැල්ලා යනුවෙන් දේවරාජ් නැවත්තා සඳුන්ට සහ මුත්තු කුමාරට කිවේ. ඒ අනුව එම දෙදෙනා අන්ධකාරය තුළ අතුරුදහන් විය. එම අවසරයෙන් ප්‍රයෝජනය ගත් දේවරාජ් වහාම පැන රාණිගේ හැට්ටිය තුළට අත දමා ඇගේ දුරකථනය ඩැහැගැනීමට තැත් කළේය. එහිදී ඒ වැලක් වූ ඇය සාහසිකයාගේ අතකෙන් අල්ලා ඔහුව තල්ලු කර වාහනයෙන් ඉවතට පැන ගැනීමට තැත් කළායි. එයට ඉඩ නොදුන් දේවරාජ් ඇගේ වාහනය තුළට තල්ලු කර දමා ඇගේ හැට්ටය ඉරා දුරකථනය උදුරාගෙන ඊළඟට ඇයගේ යට ඇඳුම ඉරා දමා ඇයට අතවර කිරීමට තැත් කරන අවස්ථාවේ රාණි ඔහුට යටත් නොවි ඔහු සමග පොරබදන්නට වූ අතර ඔහුගේ බෙල්ලත් අතකුත් දරුණු ලෙස සපා කෑවාය. එසේ ඕද තව වෑයම අත් නොහැරි හෙතම නැවතත් රාණිව වාහනය තුළ පෙරලා ඇගේ සිරුරට පහත් වෙනවා සමගම ඇය අවසාන තුරුම්පුව ලෙසට සාහසිකයාගේ ලිංගික ප්‍රදේශය තදින් ඇල්ලා එඹරුවාය. ඔහු මරලතෝනි නගමේ ග්‍රහණය ලිහිල් කළ අතර
ඇති ඌ තද කෝපය නිසා අතමිට මොළවා තද පහරක් රාණිගේ මුහුණට එල්ල කළේ. ඒ පහර වැදුණු රාණිගේ හිස වාහනයේ උත්සුදු යකඩ කණුවක වැදී ඇය සිහිසුන්ව ඇත වැටුණාය. අවස්ථාවෙන් ප්‍රයෝජනගත් දේවරාජ වාහනයේ තිබූ කේබලයක්ගේ සිහිසුන්ව සිටි රාණිගේ කෙළවට එය පටලවා දෙපසට ඇත්තේ රාණිගේ නහයෙන් ලේපුට වූවාට පසු ඇය මළ බව පසක් කරගත්. එදින රාත්‍රියේම මිතුරන් තිදෙනා තීරෝදරියෙන්ම ආපසු රත්නපුරයට ගොස් එතනින් පානදුර පාරේ සැතපුම් 12ක් පානදුර දෙසට ගොස් කුරුගඟ කළුගඟට හාවෙන කුරුගම් මෝදර හරහා දමා ඇති පාලමෙන් රාණිගේ නිස්සල සිරුර ගඟට මුදා හැරීමේ සිරුර හරියට දියට නොවැටුණු අතර හිස ගොඩබිමත් කඳ කොටස ජලයේ රැඳෙන ලෙසක් තිබිණි. කාර්යය හොඳින්ම නිම කළ මිතුරන් දිදෙනා නිරුපද්‍රිතව අලියොම දෙකට පමණ නිවිති කළට ළඟා වුණද සඳුන්ට මෙතෙක් වදයක් තිබූ රාණිගේ ජංගම දුරකතනයේ නිවිති කළ පාලමෙන් ගඟට දැමූ සඳුන්ද සියලු කරදර නිමා වූ හේයින් ගෙදර ගොස් සුවසේ නිදාගත්තේය. 2019 මාර්තු 21 වනදාට හිරු නැග ඇති කිරියල්ල පොලිසිය සිරුර සොයාගත් අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි. මරණය ගෙල සිර කිරීමෙන් සිදුවක් ලෙස තීරණය කෙරිණි. ඝාතකයන් සොයා විමර්ශන කටයුතු සිදු කරන ලෙසට කිරියල්ල පොලිසියට ඉහළින් නියෝග කෙරිණි. එහෙත් මාස 5ක් ගත වෙද්දී සැකකරුවන් නිතැල්ලේ සිටි අතර ඝාතනය අභිරහසක් බවට පත් වෙමින් තිබිණි. ඒ අනුව තීරණයගත් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සූදත් මාරසිංහ මහතා අභිරහස් අපරාධවල සුළමුළ හෙළිකරවා ගැනීමට තමත් ජ්‍යෙෂ්ඨයින් කීප දෙනෙකුගෙන් සමන්විත රත්නපුර කොට්ටාසයේ නීතිය බලගැන්වීම් පොලිස් ඒකකයට රාණි ඝාතනයේ අපරාධකරුවන් නීතිය ඉදිරියට ඉදිරිපත් කළ ලෙසට නියෝග කළා. පොලිස් ඒකකයේ සමන්විත වූයේ සුළු පිරිසකගෙනි. පොලිස් පරීක්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරයෙක්, කොස්තාපල්වරු තිදෙනෙක්, කාන්තා පොලිස් කොස්තාපල්වරියකගෙන් සහ පොලිස් කොස්තාපල් රියදුරු මහතෙකු පමණක් එම කණ්ඩායමට ඇතුළත් වූ සිද්ධිය ඇසදුරු කිසිවක හෝ නිකමට හෝ සිද්ධියට සැකකර ප්‍රශ්න කිරීමට හෝ කිසිවක නොවීය. පොලිසියට තිබුණේ එකම එක හොඩුවාවක් පමණි. ඒ බියගේ රාණිගේ ජංගම දුරකථනය සොයා ගැනීමයි. ඒද සැක සහිත විය. පොලිසියේ කිරිපත් කළ වතුයායේ පදිංචිව සිටි වේලු පිල්ලේ ලෙච්චමි නොහොත් රාණි නැමැත්තේගේ නිවස බලාගියේ. රාණිගේ 12 වැනි දිදීනිය නිවසේ සිටියයි. අම්මගේ හෑන්ඩ් ෆෝන් එක පොලිසියගෙන් ඇසුවයි. ඒක අම්මත් එක්කම නැති වෙලා දැරිය කඳුළු සලමින් කිවයි. එහෙනම් දුවට පුළුවන් ද අම්මගේ ෆෝන් නම්බර් එක අපිට දෙන්න? දියණිය වහාම රාණිගේ ජංගම දුරකථනයේ අංකය ලියා ඇයගේ පොලිසියට දුන්නාය. නොවිසඳ තිබූ අපරාධයේ සියලුම ගැට එකිනෙකට ලිහා දෙන්නට රාණිගේ දුරකථන අංකය සමත් විය. අපරාධ සිදු ඕදා සඳුන් සහ රාණි අතර 15 වතාවක් සංවාද සිදු වූ බවට දුරකථන අංකය සාක්ෂි ලබා දුන්නාය. ඒ අනුව වැඩි කල්මැරීමකින් තොරව 21 ඔක්තෝබර් 15 වනදා සඳුන් අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු ලබා දුන් තොරතුරු වලට අනුව මහරගම ධනුෂ්ක ස්ටෝස් නැමැති වෙළඳසැලක සේවකයෙකු ලෙස සිටි දේවරාජ්ද ඔහු ලබා දුන් ඔත්තුවකට අනුව යටි අන්තර වත්තක පදිංචිව සිටි දේවරාජ්ගේ මල්ලි වන මුත්තු කුමාර්ද එදිනම රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට රත්නපුර පොලිසිය නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් සමත් විය. සියල්ලටම ගත වී තිබුණේ දින 45කි. සාක්ෂි නැති මරණය ලෙස සදහටම නීති පොත ඇතුළේ සැඟවී යාමට නියමිතව තිබූ සාහසික ලෙස සිදු කළ කාන්තා ඝාතනයක් නීතියේ රැහැනට ගැටගසා ගැනීමට සමත් වූ කාර්යශූර පොලිස් නිලධරුවන් කණ්ඩායමට දිරිය ලබා දුන් තවත් අදිසි හස්තයක් ගැන කීම අතපසු කිරීම ගුණමකු කමක් ලෙස හඟවමි. ඒ අනුව රත්නපුර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාරසිංහ මහතා එමෙතිව අපරාධ විසඳීම එදා සිට මගේ විනෝදාංශයක්. මේ අපරාධ ස්ථිතිය අදාළ පොලිසියට බාර දීලා මම සියලු උපදෙස් දීලා පහසුකම් දීලා විතරක් නොයිද මම ඔවුන් දිරිමත් කළා. නොයෙක් කවුරුන් ඔවුන් දිරිමත් කළා. නමුත් තොකරෙන බවට පෙනුණා. මමගේ යටතේ පවතින රත්නපුර කොට්ටාස නීතිය බලගැන්වීමේ ඒකකයට මෙම අපරාධය විසඳන ලෙස බාර දුන්නා. දින 24ක් 30 සැඟව සිටි අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට එම එකකේ සමත් වුණා. නීතිය දුබල නොවිය යුතුයි. එසේම නීතිය බලගැන්වීමටත් වඩා නීතිය බලයේම තිබේ නම් ජනතාව සුරක්ෂිතයි. යනුවෙන් ඔහු සඳහන් කර සිටියා. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.